තුනයි. හරියටම තුනයි. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ මට තිබ්බ වාහන තුන ගැනම පොඩ්ඩක් විතර ඉන් ඩීටේල් යමු ඒ වාහන ගැන එකින් එක. වාහන හිස්ටරි එක පටන් ගන්න 2020 තමයි මම එළවන්නට පටන් ගන්නෙ සහ මට පළවෙනි වාහනේ හම්බෙන්නේ. Right. එතකොට ඉතින් මේ ડોකියුමන්ට් එක සහ තව ගොඩක් ડોකියුමන්ට්ස් මම අප්ලෝඩ් කරලා තියෙනවා මගේ YouTube channel එකේ documenting Loki. ඉතින් ඒවත් බලන්න ගිහිල්ලා හරියටම 2020 මැද තමයි මට පළවෙනි එක හම්බෙන්නේ. ඉතින් මේක තමයි ඒක. ඒක වෙලා mini coupe එකක්. ඉතින් ඒක 1000cc carb engine එකක් ආවේ. Right. මට ওই වාහනේ හම්බෙන්නේ driving ඉගෙන ගන්න. එතකොට ඒක තමයි ඒ වාහනේ purpose එක. මට ගෙදරින් ඕක අරන් දෙන්නේ driving ඉගෙන ගන්න කියලා. ඉතින් කොහොම හරි ওই වාහනේ ගද්දී මට දැඩිව ඕන වෙලා තිබ්බේ ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් නැතින වාහනයක්. කොහොම හරි ඊට පස්සේ ගෙදරින් කිව්ව නැහැ. ආ මැනුවල් ඉගෙන ගන්නට. ඉතින් මේක තමයි වාට මැනුවල් ඉගෙන ගන්න තියෙන හොඳම වාහනය කියලා තමයි මට ඕක දුන්නේ. ඊට පස්සේ මං එදා දැඩිව ඉල්ලුවා නෑ මට ඕනේ ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් තියෙනයි කියලා. හැබැයි මට හම්බුනේ මැනුවල් ට්‍රාන්ස්මිෂන් නැක්. මම අදටත් සතුට වෙනවා මම මැනුවල් ට්‍රාන්ස්මිෂන් නැ ස්ටික් ෂිෆ්ට් එලවන්න ඉගෙන ගත්තට. මොකද මට දැන් ඔටෝ එලවන්න බෑ ඇත්තටම කියනවා. මට මේ ඔටෝ දිරවන්නේ නැහැ, හරියන්නේ නැහැ. කේස් මැනුවල් තමයි ආස සහ මැනුවල් තමයි ආත. Right. එතකොට ඒක තමයි ඒකේ පර්පස් එක. ඊට පස්සේ මම ලර්නර්ස් කියන්නේ ඩ්‍රයිවිං ඉගෙන ගන්නට. මොකද මට පොඩි කාලේ ඉඳන්ම පොඩි එකක් තියෙනවා. මට තනියෙන් හැමදේම ඉගෙන ගන්න ඕනේ. දැන් බලාගෙන හරි මට තනියෙන් සෙල්ෆ් ලර්න් කරන්න තමයි මම ගොඩක් ආස සහ මම ඒකට තමයි මුල් තැන දෙන්නේ. මම YouTube එකේ ස්ටික් ෂිෆ්ට් එකක් නැත්නම් මැනුවල් ට්‍රාන්ස්මිෂන් කා එකක් එළවන විදිහේ මෙකනිසම් මුලින් මැනුවල් ට්‍රාන්ස්මිෂන් එක නැත්නම් ස්ටික් ෂිෆ්ට් එක මෙකනිසම් ඉගෙන ගත්තා. ඊට පස්සේ කොහොමද ඒක හසුරවන්නේ කියලා YouTube එකෙන් වීඩියෝ ස්ටැක් අරගෙන ටිකක් නේ දෙකක්. එකක් ඇවිල්ලා ස්ටික් ෂිෆ්ට් එක මෙකනිසම් එක, දෙවෙනි එක ඇවිල්ලා කොහොමද ඒක අපි පාවිච්චි කරන්නේ කියලා. ඊට පස්සේ කොහොම හරි ගෙදර මිදුලේ සති දෙකක් විතර ස්ටෝල් කර කර කරකුවා වාහනේ. ඊට පස්සේ අතට හුරු වුණා. ඊට පස්සේ සති දෙකකින් එලවන්නත් හොඳටම පුළුවන් වුණා මට. ඒ කාලෙදි මම දැනගත්තා මට ඔටෝ හරියන්නේ නැහැ, මට හරියන්නේ මැනුවල් ට්‍රාන්ස්මිෂන් කියලා. ඊට පස්සේ කොහොම හරි 2020 මැද තමයි මට වාහනේ හම්බෙන්නේ. 2020 අන්තිමට මම මේක විකුණුණා. මොකද ඒකේ සස්පෙන්ෂන් ප්‍රශ්න ටිකක් ආවා. ඒක එක එක්කෙනාගේ හරියම පුද්ගල අනුබද්ධයි. මම හැම වෙලේම කියනවා වගේ. ඉතින් මට ඒක ඇල්ලුවේ නැහැ. ඉතින් මම ඒක විකුණනවා හරියටම 2020 දෙසැම්බර්. ඊට පස්සේ මගේ දෙවැනි වාහනේ හම්බෙනවා 2021 පෙබරවාරි. එතකොට 2021 මුල තමයි මගේ දෙවැනි වාහනේ හම්බෙන්නේ. ඒක ඇවිල්ලා 2000 අවුරුද්දේ Volvo S80 එකක්. ඉතින් ඒකේ තිබ්බේ 2 liter 5 cylinder turbo charged engine එක තමයි ඒකේ ආවේ. ඉතින් ඒක ගන්න පර්පස් එක උනේ අවංගවම කිව්වොත් මට ඕනුනේ රෝඩ් ප්‍රසන්ස් එකක්. ඒ කියන්නේ පාරේ යද්දි තියෙන්න ඕනේ වාහනේ පාරෙන් එකක්. ඒ කියන්නේ පාරට බදලා අර පාරෙන් එකක් යන්න ඕනේ වාහනේ. ඉතින් මට ලොකු රෝඩ් ප්‍රසන්ස් එකක් ඕන වෙච්ච හන්ද තමයි Volvo එකට ගියේ. ඉතින් ඒක තමයි ඒකේ පර්පස් එක. කොහමරි ඒකේ ලොකු රෝඩ් ප්‍රසන්ස් එකක් තිබ්බා. ඉතින් to drive big. ඉතින් කොහමරි පාර පුරා යනවා. පාරෙන් එකයි ඒක drive කරද්දි. ඉතින් කොහමරි ඒක තමයි හේතුව. ඊට පස්සේ Volvo එකට ගියා. ඊට පස්සේ කියන්න ඕනේ ඒක මාරම කම්ෆර්ටබල් රයිඩ් එකක් සහ ඒකේ සස්පෙන්ෂන් එහෙම බටරි ස්මූත්. මාරම ස්මූත් සස්පෙන්ෂන් තිබ්බේ එකේ. ඒක දැනෙන්නේ නැහැ කිසිම දයක්. මාර කම්ෆි රයිඩ් එකක් ඒක. ඉතින් ඒකේ ගොඩ ලොකු එලිගන්ට් ලුක් එකකුත් තිබ්බා. සෑහෙන එක්සිකියුටිව් ලෙවල් එකේ. ඒක ෆුල් සයිස් එක්සිකියුටිව් සෙඩාන් නේ. ඒක තමයි Volvo එකට ගියපු හේතුව. සහ ඉතින් ඒකේ අර එච්චර ඉකොනොමිකල් වාහනයක් නෙවෙයි Volvo එක. මොකද මේ සිලින්ඩර් පහ 2 ලීටර් ටර්බෝ චාර්ජ්ඩ්. ඉතින් එන්ජින් එක ඇටියට ඒක ගොඩක් ඉකොනොමිකල් නැහැ. හැබැයි මට කියන්න ඕනේ අපි ඒකේ වියදම් කරන ඒ පෙට්‍රල් පොදේටම නැත්නම් ඒ පෙට්‍රල් චුට්ටටම සාධාරණයක් ඉෂ්ට කරන වාහනේ. ඒකින්ද මම ඒක අර පාඩුවක් විදියට දකින්නේ නැහැ. ඒක ආයක මේන්ටේන් කරන එකට. මොකද ඒකට අපි දෙන ගානට හරියන්න වාහනේ අපිට දෙනවා. ඉතින් තව පොඩි ෆන් ෆැක්ට් එකක් කියන්න. ගොඩක් Volvo වල සීට්ස් ඩිසයින් කරලා තියෙන්නේ ඕතෝපීඩික් සර්ජන්ස් ලගේ එක්ක එකතු වෙලා. එයාලගේ උදව්වෙන් තමයි ගොඩක් Volvo වල සීට්ස් ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් කොහොමත් ඒ කට්ටිය අර සෑහෙන කොම්ෆර්ට් එක ගැන හිතන කට්ටියක් සහ සේෆ්ටි එක. ඉතින් කොහොමරි ඒක මම පාවිච්චි කරා 2021 මුල ඉඳන් 2023 අන්තිම වෙනකන්. 2021 මුල ඉඳන් 2023 අන්තිම වෙනකන් මම මේ වාහනේ පාවිච්චි කරා හරි මාස ආයෙත් පැද්දා. ඉතින් හොඳ වාහනයක්. ඔක තමයි මගේ දෙවෙනි වාහනේ. තුන්වෙනි වාහනේ තමයි E36 එක. එතකොට
E36 ගන්න මුල්ලුනේ සහ මගේ purpose එක උනේ. ඉතින් ඒක rear wheel drive වාහනයක් හන්ද තමයි මම ගියේ E36 එකට. සහ ඒක fun. ඒ fun එක Volvo එකේ තිබ්බේ නෑ. ඒක මාරම fun එක මාර අතල් වාහනයක් drive කරන්න. මොකද ඒක rear wheel drive නේ. ඉතින් මම හිතන්නේ ඒක තමයි හේතුව. Rear wheel drive හන්ද තමයි ඒක තමයි main purpose එක උනේ E36 එකට යන්න. ඕක තමයි මගේ වාහනේ ස්ට්‍රේ. E36 එක ගැන කියන්න තාමට කල් වුණේ. ඉතින් මම අප්ඩේට් කරන්නම් තව වීඩියෝස් ගේන්නම් ඒක ගැන. ඉතින් ඒක ගැන මට කිසිම කමෙන්ට් එකක් තාම දෙන්න බෑ. මොකද මට තව කල් වුණේ. අපි ගිහින් E36 එක තිබ්බා. ඒක 2021 එකේ ගත්ත එකක්. ඉතින් කොහොම හරි ඒක අප්පච්චි පැද්දේ මම නෙවෙයි. මට දැන් හම්බුනේ එකක්. මම ඒක පාවිච්චි කරලා තමයි මට කියන්න වෙන්නේ කොහොමද කියලා. පළවෙනිට තිබ්බා මිනි කූප එකක්. දෙවෙනියට තිබ්බා Volvo එකක්. Volvo එක ගැන කියන්න ඇත්තටම එක වීඩියෝ එකක් මදි සහ මට ඒක ගැන කතා කරන්න පුළුවන් එක දිගට කාලේ සාපේක්ෂකයක් හැබැයි සෑහඳ වෙලා. ඉතින් මොකද ලංකාව ගියපු නැති තැනක් නෑ. Volvo එකේ මාර කොම්ෆි රයිඩ් එකක් තිබ්බේ. ඉතින් මාරම රෝඩ් ප්‍රසන්ස් එකක් තිබ්බේ යද්දි. ඒ සෑහඳ ලොකු රෝඩ් ප්‍රසන්ස් එකක් ඒක තේරෙනවා යද්දි. ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක තමයි E36 එක. ඒකත් අප්ඩේට්ස් ගේන්නම් මම. Right. That's about it. Cheers.